විශේෂෙන්ම පවුල් පසුබිම් වාර්තාව සම්බන්ධින් පවුගේ කාලෙදි කතාබහට ලක් වුණා. මුලින්ම කියන්නට ඕනේ පවුල් පසුබිම් වාර්තාව අයින් කිරීම නෙමේ අපේ අදහස. නමුත් මේක සම්බන්ධයෙන් යම්කිසි වෙනස්කමක් කරන්න ඕනේ කියන අදහස තමයි අපි හිටියේ. මේකෙන් අපි විශාර ලොකු අනවශ්‍ය බිල්ලෙක් හදලා තියෙනවා. මේක තුලින් වැරදි පාරේ හොර පාරේ යන්න අපි පාරක් කපලා තියෙනවා. ඉතින් මේක කොහොමද අපි නවත්තන්නේ කියන එක පිළිබඳව ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. මේක නිසා තමයි අපි කැබිනට් වලට ගියේ. දැන් දාලා තියෙනවා කැබිනට් අනුකමිටුවක් මේ ගැන සොයා බලන්න කියලා. මේකට කොහොමද වෙනස්කමක් කරන්න කියලා, අයින් කරන්න කියන එක නෙමෙයි. තනිකර මිනිස් ජාවාරමක් විශාල වශයෙන් මැද පෙරදිග ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් දැනුවත් වීම තමයි මතන විශාල අඩුවක් තියෙන්නේ. සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් ඇදුවොත් මම හිතනවා මේ ගොඩක් අඩුපාඩු හැදෙයි කියලා. මෙහිදී ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.